බොන්දුවේ පොතේ සියලුම දෙනාට අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ විශිෂ්ට චිත්‍ර ශිල්පියෙක් වෙච්ච සෝලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියා ගැන. අපි අද මෙතුමා චිත්‍රන්ත ස්ථාන, මෙතුමාගේ චිත්‍ර පිළිබඳව, ඊට පස්සේ මෙතුමා චිත්‍ර මොන වගේ ස්ථානවල දැන්ද, මෙතුමාගේ ශිල්ප ක්‍රම ගැන පොඩ්ඩක් අපි අද මේ පාඩමේ හොයලා බලනවා. සෝලස් මෙන්ඩිස් චිත්‍රශිල්පියා ඉපදෙන්නේ හලාවත මාදම්පි ප්‍රදේශයේ. මෙතුමා ඉපදෙන්නේ 1897 ජුනි 17 වයඹ පළාතේ මාදම්පි ප්‍රදේශයේ. මෙතුමා ගොඩාක් ප්‍රසිද්ධ චිත්‍රශිල්පියෙක් විදියට, ඒ වුණාට මෙතුමා එක් අවස්ථාවක මූර්ති ශිල්පියෙක් විදියට වැඩ කරලා තියෙනවා. තවත් අවස්ථාවක සැලසුම් නිර්මාණ ශිල්පියෙක් විදියට වැඩ කරලා තියෙනවා අපිට. ඕකේ නිර්මාණ තුළින් අපිට හම්බ වෙනවා. සෝලස් මෙන්ඩිස් මහත්තයාගේ ගැන අපි ගොඩාක් කතා බහට ලක් වෙන්නේ මේ නවකරණ විහාරයේ සිතුවම් එක්ක. නවකරණ විහාරයේ නව ආරක් මෙතුමා විසින් බිහි කරනවා එතුමාගේ ශිල්ප ක්‍රමත් එක්ක, එතුමා ඇඳපු චිත්‍රත් එක්ක. මෙතුමා නවකරණ විහාරයට අමතරවත් සිතුවම් නිර්මාණය කළ තියෙනවා. ඉස්ගල්ල විහාරය, අනස්සගල්ල විහාරය, ඊට පස්සේ ගිරිවල මැද්දිපොළ විහාරය, හබරාදුව පිටිදුව කැලණිගොඩ විහාරය, පොළොන්නරුව ශ්‍රී විජය විහාරය වගේ ස්ථානවලත් මෙතුමා සිතුවම් නිර්මාණය කරලා තියෙනවා. මේ නවකැලණි විහාරයේ සිතුවම් අපිට බලන්න පුළුවන් ප්‍රධාන තේමාව දෙකක් යටතේ මේ සිතුවම් අධ්‍යයනය කරන්න පුළුවන්. එක තේමාවක් තමයි මේ බුද්ධ චරිතයේ විවිධ අවස්ථා. මේ බුද්ධ චරිතයේ විවිධ අවස්ථා අතර මහමය සිහිනය, වක්මගුල, සිප්සත හැදෑරීම, සජාතාවගේ කිරිපිඩු දානය, බුදුවීම, ඊට පස්සේ පරිනිර්වාණය වගේ සිතුවම්, ඊට වඩා සිතුවම් කිහිපයකුත් තව දකින්න තියෙනවා. ඊට අමතරව මෙතුමා විසින් නාකරණ විහාරයේ ඓතිහාසික වශයෙන් වැදගත් සිදුවීම් වෙනුත් මෙතන සිතුවම් කරලා තියෙනවා. විජය කුමරුගේ ලංකා ගමනය, ඊට පස්සේ අලු විහාරයේ මේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම, ඊට පස්සේ දළදා වහන්සේ වැඩම කිරීම අපි අද කතා කරනවා, ශ්‍රී මහබෝධිය වැඩම කිරීම වගේ සිතුවම්නු මෙතන දකින්න පුළුවන්. සෝලස් මෙන්ඩිස් මහත්තයාගේ සිතුවම් ගැන අපිට අධ්‍යයනය කරද්දී විශේෂ ලක්ෂණ ටිකක් දකින්න පුළුවන් මෙතුමාගේ චිත්‍රවල. අනිකුත් චිත්‍ර ශිල්පීන්ගේ වෙනස් වෙන්නත් හේතුව අන්නේ ශිල්ප ක්‍රම ටික. එකක් තමයි මේ සෝලස් මෙන්ඩිස් චිත්‍රශිල්පියා පාවිච්චි කරලා තියෙන රිද්මානුකූල රේඛාකරණය. පුදුම ඉවසීමකින් ප්‍රාණපූර්ණ මේ සිතුව නිර්මාණය කරලා තියෙනවා. එතකොට හරියට භාවනාවක් කරන්න වගේ මෙතුමා මේ රේඛාවට ප්‍රාණවත්ව මේ ප්‍රාණය දීලා තියෙන මෙතුමාගේ සිතුවම් වල. මෙතුමා විසින් මේ සිතුවම් තුළ සියුම්ම තමයි මේ ත්‍රිමාණ ලක්ෂණ ගොඩනගන්නේ. රේඛාකරණයත් එක්ක, වර්ණ සංකලනයත් එක්ක ඉතා සියුම්ව මේ ත්‍රිමාණ ලක්ෂණ මතු කරලා තියෙන විදිහ අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතුමා විසින් මේ නාකැලණි හැරි සිතුවම් වල අඳින්න ආරම්භ තියෙන වර්ණ ටික, අඳුරු කහ නැත්තම් yellow එක, ඊට පස්සේ දුඹුරු වර්ණය, ඊට පස්සේ කළු වර්ණය සහ සුදු වර්ණය ප්‍රධාන වශයෙන් පාවිච්චි කරලා තියෙනවා. ඊට අමතරව මෙතුමා විසින් මේ වර්ණවල ප්‍රභේද ටිකක් පාවිච්චි කරලා තියෙනවා. මේ වර්ණ ටිකවල විශේෂත්වය තමයි මෙතුමා මේ පාවිච්චි කරලා තියෙන වර්ණ ටික ස්වභාවිකවම හොයාගත්ත වර්ණ. මේවා පාෂාණ වලින්, ඊට පස්සේ ගහකොළ වලින් හොයාගත්ත වර්ණ වලින් තමයි මේ වර්ණ ටික හදාගෙන තියෙන්නේ. ඒක තමයි මේ වර්ණමාලාවේ තියෙන විශේෂත්වය. ඊට පස්සේ මෙතුමා විසින් විශේෂ ශිල්ප ක්‍රමයක් පාවිච්චි කරලා තියෙන කීරොස්කරෝ සිද්ධාන්ත ක්‍රමය කියලා. මෙතුමා විසින් අපි මේ නමින් මෙතුමා හඳින්නේ නැති වුණාට මෙතුමාගේ සිතුවම් ගැන කල්පනා කරද්දී නැත්නම් හොයලා බලද්දී මෙන්න මේ ක්‍රමේ තියෙනවා නේද කියලා අපිට හිතෙනවා. අපිට අපි ඉස්සරහට බලමු මේ කීරොස්කරෝ සිද්ධාන්ත ක්‍රමය මොකක්ද කියලා, ඒ සිතුවම් වල දකින්න තියෙන කොහොමද කියලා අපිව කතා කරමු. ඊට පස්සේ මෙතුමාගේ තවත් සිතුවම් වල ලක්ෂණයක් තමයි මේ තලයේ පිරී යන විදිහට මානව රූපටි සම්පින්දනය කරලා තියෙන එක. සමහර විට එක සිතුමක් තමයි ශ්‍රී මහ බෝධිය වැඩම කරවීම සිතුමක්. ඊට පස්සේ
ශ්‍රීපාද ලාංචේ නැහැ පිහිටුවේම ඊට පස්සේ නැත්තම් මාර පරාජය වගේ සිතුවම්වලදී මේක හොඳටම දකින්න පුළුවන් මේ තලයේ පිරී යන විදිහට මානව රූප ටික සම්පින්නේ කරලා තියෙන විදිය. ඊට පස්සේ මෙතුමා මේ සිතුවම් නිර්මාණය කළා කියන වීරලි බදාමයක් මත දැන් අර සම්නිකව පාට බදාමයේ වේලෙන කලින් නිර්මාණය කරන්න බෑ. ඒක නිසා වීලි බදාමයේ උඩ තමයි මේ සිතුවම් නිර්මාණය කළ තින්නේ. වීලි බදාමයේ උඩ සිතුවම් නිර්මාණය කරන එකට තනි වචනයක් එන එක තමයි ප්‍රෙස්කෝසිකෝ කියලා. මේ ප්‍රෙස්කෝසිකෝ වචනයත් එක්කම තවත් එකකට පොඩ්ඩක් පැටලෙන්න පුළුවන්. ප්‍රෙස්කෝ බුණෝ ප්‍රෙස්කෝ බුණෝ ප්‍රෙස්කෝසිකෝ කියලා. ප්‍රෙස්කෝසිකෝ කියන්නේ වීලි බදාමයේ උඩ සිතුවම් නැදීම. ඊට ප්‍රෙස්කෝ බුණෝ කියන්නේ කෙත බදාමයේ චිත්‍ර නැදීම. කෙත බදාන්න අතත් ලංකා චිත්‍රාන්දර තියෙන සීගිරිය වගේ ස්ථානවල. ඊට පස්සේ අපි අද කතා කරන්නේ මේ හේමමාලා සහ දන්තකුමර විසින් දළදා වහන්සේ වැඩම කරවීම කියන සිතුවම. මේ සිතුවම අර ඓතිහාසික පුවත්වලින් එන සිතුවම. එතුමන්දපු ඓතිහාසික සිතුවම් වල එන කොටසට අයත් වෙන සිතුවම. ඔය තියෙන්නේ එතුමා විසින් අඳපු දළදා වහන්සේ වැඩම කරවීම කියන සිතුවම. මේවා ඉතින් අර හරි රිද්මානුකූලයි, නාට්‍යානුසාරී ගතියක් තියෙන, භාවපූර්ණයි, දෙන්නත් එක්ක ඇස්වලින් බලාගෙන ඉන්න විදිය, ඊපස්සේ දැන් කතා කරයි වගේ කියලා හිතෙන විදිය, ඊට පස්සේ සියුම් රේඛාකරණය ඔයාලට දකින්න පුළුවන් ඒ දෙන්නගේ කේශ කලාපය ඇඳලා තියෙන විදිය, ඊට පස්සේ නැත්තම් එයාගේ එළඳන් ඉන්න වස්ත්‍රවල එයාලා බමුණු වේශයෙන් එන්නේ ඒ වස්ත්‍ර ටික කොච්චර රිද්මයානුකූලව ඇඳලා තියෙනවද, වර්ණ ටික හසුරවලා තියෙන විදිය, ඒ ටික ගොඩක් විශේෂයි. ඊට පස්සේ මෙයාලගේ පසුබිම, පසුබිමේ පසුබිම පුරවන ස්වභාවික පරිසරය යොදාගෙන තියෙන්නේ. අපි අර කලින් කතා කරපු කිරොස්කරෝ සිද්ධාන්ත ක්‍රමය. කිරොස්කරෝ සිද්ධාන්ත ක්‍රමය කියන්නේ අත්‍යවශ්‍ය ස්ථානවලට ආලෝකය මතු කරලා අනිත්‍ය අඳුරු වර්ණය තියෙන එක තමයි ඔය කිරොස්කරෝ සිද්ධාන්ත ක්‍රමය කියලා කියන්නේ. ඉතින් අර දැන් මෙතන කේශ කලපේ තමයි සංගවාගෙන ඉන්නේ දළදා වහන්සේ. ඒක පෙන්වන්න ඒක බලන කට්ටියට අඟවන්න ඕනේ යා මේ මෙතන තමයි සංගවගෙන ඉන්නේ කියලා. ඒකට ලස්සන වර්ණමාලා මෙතන නිරූපණය වෙන්නේ. අපි කතා කරේ දළදා වහන්සේ වැඩම කරගෙන සිටුවම එම්මාන සාධාන කුමර විසින්. කීර්තිසි මේගවන් රජු තමයි ඔකට ලංකාවේ පාලකයා වෙන්නේ. කලින්ග දේශයේ නැත්නම් කලින්ග රටේ ගුරු සීවන රජු කෙනෙක් තමයි ලංකාවට මේ දළදා වහන්සේ වැඩම කරවන්නේ මොවුන් දෙදෙනා ලවා. මේ සිතුවමේ විශාල අවකාශයක් තියෙනවා. ඊට පස්සේ මේ අවකාශය තුළ මේ මානව රූප දෙක ලාලිත්‍යමය විදිහට ස්වභාවයකින් තමයි මේක නිරූපණය කරන්නේ. මේ අවකාශය පුරව ගැනීමේ අභියෝගය සාර්ථකව ජය අරන් තියෙන ශිල්පියා. ඊට අමතරව මේ සිතුවම් වල දිහා බලද්දී අපිට දකින්න පුළුවන් දෙයක් තමයි මේ අර පරණ චිත්‍ර නැත්නම් පැරණි චිත්‍ර ශිල්පීන් පාවිච්චි කරපේ වර්ණ, මේ සංගත වර්ණමාලා මේ සිතුවම් වල දකින්න තියෙනවායි කියන එක. ඒකට හේතුව තමයි මෙතුමා ලංකාවේ සීගිරිය තිවංක පිළිමගෙයි වැනි සිතුවම් පැරණි සිතුවම් හොඳට අධ්‍යයනය කළා. ඊට අමතරව අජන්තා එල්ලෝරා වගේ ස්ථානවල ඉන්දියාවේ ගිහිල්ලා ඒව අධ්‍යයනය කරලා තමයි මේ නවකරණින් හැරී සිතුවම් අඳින්න පටන් ගත්තේ. ඉතින් ඒ හොඳට අධ්‍යයනය කිරීමෙන් පස්සේ මේක නිර්මාණය කරපු හින්දා තමයි ඒ ලක්ෂණ ටික මේ සිතුවම් වල දකින්න තියෙන්නේ. මෙතුමා නිර්මාණකරණයට වර්ණ ටික තෝරගන්න. ඒ වර්ණ ටික ස්වභාවිකව එතුමා විසින් මෙතුමගේ දෑත් වලින්ම නිර්මාණය වෙච්ච වර්ණ. එතුමා අඳුරු කහ ඊට පස්සේ දුඹුරු කළු සුදු වගේ වර්ණ ඒ වර්ණ ටික මේ චිත්‍ර තුල භාවිත කරලා තියෙනවා. ඊට පස්සේ මේ එතුමගේ චිත්‍රයේ තියෙන විශේෂත්වයක් තමයි මේ රිද්මානුකූල බව. නැත්නම් ඊට පස්සේ භාවපූර්ණ බව. භාවපූර්ණ ගතිය කියන්නේ මෙතන තියෙන මානව රූප වල හැඟීම් ප්‍රකාශනය හොඳින් නිරූපණය විදිහට වෙන විදිහට මෙතුමයව නිර්මාණය කළ තියෙන මේවා මෙතුමගේ සිතුවම් වල. ඊට පස්සේ මේ සිතුවම දිහා බලලා තියෙන පසුබිම නිර්මාණය කරන පසුබිම කිඩස පුරවන්න මෙතුමා යොදාගෙන තියෙන ස්වභාවික පරිසරය. අපිට හිතන්න පුළුවන් මේ
ජීවිතන්තකම සහයම් මනකම කියන එකම තුන් මේ වගේ පරිසරයක තම එන්නේ නැති තොලේ පරිසරයේ සුන්දරත්වය මවාපාන්න සමත් වෙලා තියෙන මේ සෝලිස් වෙන්ඩස් චිත්‍ර ශිල්පිය. ඊට පස්සේ අපිට තවත් කතා කරන්න තියෙන සිතුවමක් තමයි 10 වසරේ නැත්තම් සාමාන්‍ය පෙරට එන කොටස සම්බන්ධයෙන් එන කොටසක් තමයි සංඝමිත්තාතරණිය විසින් මේ ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩම කෙරවීම කියන සිතුවම. මේ සිතුවම දිහා බලපුවමත් අපිට අර කලින් කතා කරපු ඒ ලක්ෂණ ටික හැමම දකින්න තියෙනවා. රේඛාකරණය, ස්වභාවපූර්ණ බව, පහලින් වෙ ඉන්නේ දේවානම්පියතිස්ස රජුරෝ, එතුමා බලාපොරොත්තුෙන් ඉන්නේ ශ්‍රී මහා බෝධිය ගන්න, වැඩමව ගන්න හිසට මේ මුහුදේ ධනක් බැහැලා ඉන්නේ. ඊට පස්සේ සිතුවමේ නැවේ ස්වභාවය, නැවේ දාලා තියෙන මෝස්තර ටික, සිංහල දැරේ සාම්ප්‍රදායික මෝස්තර යොදාගෙන තියෙන පලාපෙති දකින්න තියෙන. ඊට පස්සේ රේඛාකරණ සම්බන්ධයෙන් ගත්තට පස්සේ ඔය නැවේ දකින්න තියෙන කඹ, ඒවා තවත් සියුම්ම නිර්මාණ කරලා තියෙන්නේ. ඊට පස්සේ සංඝමිත්තාතරණියගේ චීවරය, ඊට පස්සේ සුළං රැල්ල නිසා චත්‍රයේ සුළඟට එළවෙන ඒ වෙඩි කැබැල්ල, ඊට පස්සේ ශ්‍රී මහා බෝධිය ආවරණය කරලා තියෙන චීවරය, මේ චීවර සුළඟට සිලවෙන විදිය, ඊට පස්සේ මේ සිතුවේ නවත් අලංකාර කොටස තමයි ශ්‍රී මහා බෝධිය අර දේවත්වයක් ආරූඪ කර නැත්තම් ප්‍රධාන තැන දීලා කියලා පෙන්නන්නේ. රැස්ම රශ්මි මාලාවක් විහිදෙන විදිහට, ඒ රශ්මි මාලාවෙන් ආට් පිළිච්ච අඳුර පහව යන විදිහට නිර්මාණය කරලා තියෙනවා. මේ සිතුවම ගැන කතා කරද්දී අපිට විශේෂ කරුණක් කතා කරන්න තියෙනවා. මේ ධර්මාශෝක රජුරන්ගේ දියණියක් තමයි සංඝමිත්තා තෙරණිය කියන්නේ. මේ තෙරණිය ශ්‍රී මහා බෝධිය ලක්දිව වැඩම කරනකොට, ලක්දිවට වැඩම කරනකොට අර දේවානම්පියතිස්ස රජුරෝ මුහුදට බැහැලා ශ්‍රී මහා බෝධිය බාර ගන්න අවස්ථාව තමයි මෙතන නිරූපණය කරන්නේ. මේකත් විශාල ඵලයක්. මේ ඵලය දෙයි සම්පූර්ණ කරද්දී ඇති වෙන බාධක ටිකක් තියෙනවානේ. පසු පුරවන්න, ඊට පස්සේ හුදුරල මේ අභියෝග ටික සාර්ථකව ජය අරන් තියෙනවා. මෙතනත් අර කලින් කතා කරලා කීරස්කරෝ සිද්ධාන්ත ක්‍රමය මේක දකින්න පුළුවන්. හුදුර තුලින් ආලෝකය වඩා තීව්‍ර කරලා මතු කර දක්වලා තියෙනවා. වාට මෙතන අමතක වෙනව නැත්තම් නෝට් එකක් විදියට දාගන්න, නැත්තම් සටහනක් විදියට දාගන්න මේ කීරස්කරෝ කියන වචනේ. මේකේ අර්ථය පැහැදිලි කරන්න ඔයාලට සාමාන්‍ය පෙළ විභාගෙදී එන්න පුළුවන් වචනයක්. කීරස්කරෝ අර්ථය පැහැදිලි කරන්න කියලා එනවා. එතකොට ඔයාලට ලියන්න පුළුවන්, අඳුර තුළින් ආලෝකය වඩා තීව්‍ර ලෙස මතු කර දැක්වීම. මේ සිතුවම් වලදී ප්‍රධාන චරිත ටිකට ආලෝකයේ දීලාන්තය අඳුරුගතියට දක්වලා තියෙන එක තමයි මේ කීරස්කරෝ කියලා කියන්නේ. වෙන්ඩිස් මහත්තයා මේ සිතුවම් දින කාලයේදීම කලකිරීමට ලක් වෙන මේ සිතුවම් සම්බන්ධයෙන් නැත්නම් මේ කැලණි විහාරය සම්බන්ධයෙන් ඒකට හේතුව තමයි දායක සභාව තීරණය කරන ප්‍රධාන විහාරේ ප්‍රධාන ප්‍රතිමාව සෝලිස් වෙන්ඩිස් මහත්තයා විසින් නිර්මාණය කරපු ප්‍රතිමාවට පිටුපසින් හිම කඳු ටිකක් නිර්මාණය කරන්නේ. මේක වගකීම දෙන්නේ පෘතුගීසි ජාතික කාල් තස්මාන් කියලා පුද්ගලයෙක්ට. එතකොට ඒ සෝලිස් වෙන්ඩිස් මහත්තයා විසින් නිර්මාණය කරපු සිතුවම් කීපය මකා දමන්න තීරණය කරන මේ කාල් තස්මාන් කියන පුද්ගලයා. මේකට තරයේ විරුද්ධ වෙනවා සෝලිස් වෙන්ඩිස් මහත්තයා. නමුත් දායක සභාවේ තීරණය මත මේක නිර්මාණය කරනවා කියලා ඔවුන් තීරණය කරනවා. පසුව සෝලිස් මිනිස් මහත්තයා තමන්ගේ සිතුවම් ඇඳපු තැන, අවුරුදු 18ක් පුරාවට සිතුවම් ඇඳපු ස්ථානය, තමන් නිර්මාණය කරපු සිතුවම් ටික අතරමඟ නතර කළා. එතුමා කැලණි විහාරයෙන් පිටත් වෙනවා. එතුමා විසින් නිර්මාණය කරපු එතුමා අවුරුදු ගානක් නැත්නම් තමන්ගේ තරුණ කාලයේ කැප කරපු ඒ සිතුවම් ටික
ඒ විහාරය අමතක කරලා අතහැරලා දාලා කලකිරීම යනවා. දකින්න තියෙන්නේ එතුමා නැත්නම් කාල්කස්මන් කියන පෘතුගීසි ජාතික ජර්මන් ජාතිකය නිර්මාණය කරපු සිතුවම සෝලිස් මිනිස්ට එක මදිපුංචිකමක් විදියට හිතෙන්නේ නැති. එතුමා සෑහෙන මහන්සිය මේවා නිර්මාණය කරපු සිතුවම් මේ වගේ කොට සම්මකනවා කියන්නේ ශිල්පියෙකුට නැත්නම් කලාකරුවෙක්ට ඒක දරා ගන්න බැරි වේදනාව. ඒක නිසා සෝලියස් මෙන්ඩිස් මහත්තයා යන්න යනවා කැලණි විහාරේ. මම කවදාවත් මම මේ පින්සල් අය අතර ගන්නෑ නෑ කියලා. තමන් ගාව තිබිච්ච පින්සල් ටික කැලණි ගාවට වීසි කරලා ආයි මගේ දෑතට පින්සල් අවශ්‍ය නෑ, පින්සල් එපා කියලා තමා කලකිරීම. මෙතුමා කවදාවත් මස් මාළු කාපු නැති මනසේ මෙතුමා සුදු වෙඳගෙන තමයි ගමන් බිම යන්නේ. මෙතුමා ගමන් කරලා කියනවා බල්ලු 20ක් 30ක් විතර. මෙතුමා මාදම් පිට ගියාට පස්සේ එතනින් මාළු කෝරිය දෙන්නෙක් තුන්දෙනෙක් අරගෙන ආවිල්ලා ඒ මාළු කෝරිය අර තමන් ගාවේ නැති කරපු මේ බල්ලුන් දුන්නා කියලා එයාගේ සෝලිස් මෙන්ඩිස්ගේ ප්‍රදේශවාසී සඳහන් කළ තිබ්බා. සෝලිස් මෙන්ඩිස් ඊට පස්සේ තමන්ගාව තිබිච්චි දේපල අක්කර අටක භූමි භාගයක් පූජ කරනවා, නැත්තම් පරිත්‍යාග කරනවා. ඒ පරිත්‍යාගයෙන් එතුමා නිර්මාණය කරනවා ලංකාව හිටපු අවධානයට ලක් නොවෙන පිරිසක් වෙච්ච අන්දගොළු බිහිරි දරුව වෙනුවෙන් පාසලක් හදන්න. තමන්ගේ වියදමෙන් තමන් රැස් කරගෙන හිටපු මහන්සියෙන් රැස් කරගෙන හිටපු ධනය එතුමා සිරිරාජ විද්‍යාලයට නිර්මාණය කරන්න වැය කරනවා. ඊට පස්සේ මෙතුමා සිරිරාජ විද්‍යාලයේ ඉදිරි නඩත්තු කටයුතු සඳහා මෙතුමා ගාව තිබුණා අක්කර 80ක පොල්ලිඩම. ඒ පොල්ලිඩම බෞද්ධ මහා සම්මේලනයට බාර දීලා ඒක හරහා මේ පාසල නඩත්තු කරන්න කියලා ඒක බාර දීලා තියෙනවා. මෙතුමා ඊට පස්සේ මෙතුමා ගාව තිබ්බා නවකැලණි විහාරයේ සිද්ධුවම් ඇඳපු දළ සැකිලි ටික, කඩදාසි වල ඇඳපු මේ දළ සටහන් ටික මේවා කවදා හරි මේ සිද්ධුවම් ආපහු සංරක්ෂණය කරලා දුවමනා වෙනවා කියලා මෙතුමා දැනගෙන හිටියා. ඒක නිසා මෙතුමා ඒ දාල සටහන් ටික අවසානයේදී ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුවට ඒ වම්පුවට බාර දීලා තියෙනවා. සෝලිස් මිනිස් මහත්තය තමන්ගේ අවසාන කාලයේදී තමන්ගේ නිවස පැහැරලා එනවා සිවිරාජ විද්‍යාලයට. එතුමා අවසාන භාගයේ නැත්නම් අවසාන කාලය ගත කරන්නේ සිවිරාජ විද්‍යාලයේ තමන් ඉදිකරගත්තු කුඩා පැල්පතක. සිරාජ විද්‍යාලයේදී ඒ මහා කලාකරුවා සෝලිස් මිනිස් මහත්තයා ජීවිතයෙන් සමුගන්න. ඉතින් මෙතුමගේ අවසන් කාලයේ සිරිරාජ විද්‍යාලයේදී ජීවත් වෙලා අවසන් හුස්ම මාතලට මුදාහරින විශිෂ්ට චිත්‍ර ශිල්පියෙකු විදිහට. මෙතුමා නවකරණ විහාරෙන් එද්දි කවදාවත් ආපහු පින්සලක් අතින් අල්ලන්නේ නැහැ කියලා හිතුවට මෙතුමා ඊට පස්සේ විවිධ නිර්මාණ වලට දායක වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට 1948 පළමු නිදහස් උත්සවයේ පීඨිකාව නිර්මාණය කරන්නේ මෙතුමා විසින්. මෙතුමා ඒ සඳහා උපදෙස් දෙමින් අනුග්‍රහය දෙමින් කටයුතු කරලා තියෙනවා. ඊට අමතර තවත් මෙහෙ විහාරස්ථාන කීපයක මෙතුමා සහ මෙතුමාගේ ගෝලයන් විසින් සිතුවම් නිර්මාණය කරා කියලා සඳහන් වෙනවා. ඉතින් අපි අද කතා කරේ සෝලිස් මෙන්ඩිස් මහත්මයා ගැන, එතුමගේ සිතුවම් ගැන. අපි ඉස්සරහටත් කතා කරනවා තවත් ලංකාවේ විශිෂ්ට චිත්‍ර ශිල්පීන් ගැන. ඊට පස්සේ චිත්‍ර කලාවට සම්බන්ධ නැත්නම් 10-11 ශ්‍රේණි වලට සම්බන්ධ විෂයට සම්බන්ධ සිතුවම් ගැන
ඊට පස්සේ සිත ශිල්පීන් ගැන විද නිර්මාණ ගැන අපි ඉස්සරහට කතා කරනවා. ඊට අමතරව චිත්‍ර කඳින විදිය, ඊට පස්සේ ප්‍රායෝගික කඳින විදිය අපි මේ දේවල් ගැන විදියට කතා කරමු. එහෙනම් සුබ දවසක්. බොහොම ස්තුතියි මාත් එක්ක සම්බන්ධ වෙලා හිටපු සියලුම දෙනාට.